අසිරිමත් උදාසනක් වේවා. දසත අහන නරඹන සහර්ද ඔබ සැමට. අද ප්‍රබුද්ධ චින්තාව ටිකක් වෙනස්. ඇයි මම එහෙම කියන්නේ? මම මේ කියන වචන වෙන්න පුළුවන්, අදහස් වෙන්න පුළුවන්, මක් කියන සැනින් ඔබට ඇහෙනවා, දැනෙනවා මේ මොහොතේම. හැබැයි ඔබ දන්නවද, ඔබට ඒ කියන දේවල් ඒ මොහොතේම වැටහෙන්නේ, දැනෙන්නේ, සංජානනය වෙන්නේ යම්කිසි ක්‍රමවේදයක් නිසා බව බොහෝ අය මේ ගැන දන්නේ නැතුව ඇති. අපේ ජීවිතය වෙන්න පුළුවන්, අපේ චින්තනය වෙන්න පුළුවන්, මේ සියල්ල අපේ මොළයේ ක්‍රියාකාරීත්වය සමග බැඳී පවතිනවා. ඒ වගේම තමයි මනස කියන අතින්ද්‍රිය අවයවය ඒ මොළය සමග සම්බන්ධයි. මම අර කලින් කිව්වා වගේ මම කියන දේවල් ඔබට ඇහෙන්නේ දැනෙන්නේ කොහොමද කියන එක ගැන විවිධ විද්වත්තු, විවිධ පර්යේෂකයෝ සොයා බලා තියෙනවා. ඒ විදිහට හොයාගත්ත අපූර්ව ක්‍රමවේදයක් තමයි NLP, එහෙම නැත්නම් නියුරෝ ලිංගවිස්ටික්ස් ප්‍රෝග්‍රෑමින් කියන්නේ. කුමක්ද මේ NLP? නියුරෝ කියලා කියන්නේ ස්නායු. ලැංග්වේජ් කියන්නේ වාග්විද්‍යාව, සරලව කිව්වොත් භාෂාව පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනය. හැබැයි මෙතන භාෂාව කියලා කියන්නේ අපි කතා කරන වචන හෝ කියවන ලියන අකුරු විතරක්ම නෙමෙයි. මේ අංග චලන, මේ ඇස්වල මුහුණේ ප්‍රකාශන පවා මෙතනදී වාග්විද්‍යාව වශයෙන් අපි සලකනවා. ප්‍රෝග්‍රෑමින් කියන්නේ අපි හැමෝම දන්නවා වැඩසටහන් කරණය. අපේ මනස සහ මොළය අතර තිබෙන සංකීර්ණ ගනුදෙනුව ක්‍රියාකාරීත්වයත් එක්ක අපේ ස්නායුවල යම්කිසි පණිවුඩ, එම නැත්නම් මෙසේජස් කේත කරන ක්‍රමවේදයක් තියෙනවා. මෙන්න මේ ක්‍රමවේදය තමයි NLP මගින් විග්‍රහ කරන්නේ. මම මේක සරල උදාහරණයක් අරගෙන ඔබට පැහැදිලි කරන්න. ඔබ ගමනක් යනවා කියලා හිතන්න. ඔබ ඉස්සරහට හමු වෙන පුද්ගලයා එක දවසක් නෙමෙයි, දවස් දෙක තුනක් හමු වුණොතින් ඔබ කල්පනා කරලා බලනවා, ඊයේත් මට මේ පුද්ගලයා හමු වුණා, පෙරේදත් මට මේ පුද්ගලයා හමු වුණා, ඊයේ මම ගියපු වැඩේ අසාර්ථකයි, පෙරේදත් මම ගියපු වැඩේ අසාර්ථකයි. ඉතින් ඔබ ඉබේම හිතන්න පුරුදු වෙනවා, අයියෝ මේ පුද්ගලයා ඉස්සරහට හමු වුණොත් නම් හරිම අසුබයි. මේ විදිහට හිතනකොටම වෙන්නේ මොකක්ද? අර ස්නායුවලට ඔබ හිතන දේ ගිහිල්ලා තැන්පත් වෙනවා. දැන් හෙට උදේ ඔබ ගමනක් යනවායි කියලා හිතන්න. ඔබට මොකද වෙන්නේ? අර පුද්ගලයාම නැවත මුණ ගැහෙනවා. දැන් මේ පුද්ගලයා නැවත මුණ ගැසුණු සැනින් ඔබට හිතෙන කුමක්ද? මේ පුද්ගලයා හරිම අසුබදායකයි. දැන් යමක් වෙන්න කලින් ඔබ පූර්ව නිගමනයකට, ඔබ පූර්ව උපකල්පනයකට එළඹිලා තියෙනවා. ඇයි? ඔබේ ස්නායුවල අර අදහස් කේතකරණය වෙලා තැන්පත් වෙලා. මේකේ අනිත් පැත්තත් එහෙම තමයි. දැන් ඔය මම කියන දේවල් ඔබට දැනෙනකොට, වැටහෙනකොට ඔය වගේ විශ්වාස, බිලීව්ස් ඔබට ඇති වෙන්න පුළුවන්. මේ කතාවෙන් අපිට ගන්න තියෙන පණිවුඩය තමයි අපි හැම දෙනාම හැම මොහොතකම රීප්‍රෝග්‍රෑම් වෙනවා. ඒ කියන්නේ ප්‍රති වැඩසටහන් කරණය වෙනවා.
හැබැයි ඒ ප්‍රති වැඩසටහන් කරණයේදී අපි පූර්ව කල්පිතවල ඇලී ගැලී හිටියොත් අපේ ජීවිතය එක තැන පල් වෙන්න පුළුවන්. හරියට අර පුද්ගලයෙක් හමු වුණාම එයා අසුබයි කියලා අපි හිතුවා වගේ. එහෙමනම් මම අද ඔබට ප්‍රබුද්ධ චින්තාවෙන් බෙදා ගන්නා පණිවුඩය තමයි ජීවිතේ කිසිම දෙයක් පිළිබඳව පූර්ව නිගමනවලට පූර්ව කල්පිතවලට එළබෙන්න එපා යන කාරණාව. එහෙනම් පූර්ව කල්පනවලින් තොර සුබ දවසක් වේවා ඔබ සැමට.